ඒ සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩය ඒමයිඩ කාණ්ඩය. ඒමයිඩ කාණ්ඩයේ නයිට්‍රජන් පරමාණුවට මෙතිල් කාණ්ඩයක් සහ එතිල් කාණ්ඩයක් ආදේශ වෙලා තියෙනවා. ඊළඟ ප්‍රධාන කාබන් දාමය තෝරන්න ඕනේ ක්‍රියාකාරී කාණ්ඩය වන ඒමයිඩ කාණ්ඩයේ කාබන් පරමාණු අඩංගු වන විදිහට අපිට පුළුවන් ප්‍රධාන කාබන් දාමය තෝරන්න. එතනදී ප්‍රධාන කාබන් දාමය මේ පැත්තට තේරුවොත් කාබන් කාබන් ද්විත්ව බන්ධනේ හදලා තියෙන මේ කාබන් පරමාණුව කාබන් දාමයෙන් අතහැරෙනවා. ඒ නිසා අපි ප්‍රධාන කාබන් දාමය තෝරන්නේ මේ පැත්තට. එතකොට මේ පැත්තට ප්‍රධාන කාබන් දාමය තේරුවොත් කාබන් දාමයට කාබන් පරමාණු එකක් ලැබෙනවා. මේ පැත්තට කාබන් දාමය තේරුවොත් කාබන් දාමයට කාබන් පරමාණු එකක් ලැබෙනවා. ඒ නිසා කැමැති පැත්තකට කාබන් දාමය තේරුවට වරදක් නැහැ. එතකොට මේ මෙතිල් කාණ්ඩ දෙක ආදේශ කාණ්ඩ. ඊට අමතරව බ්‍රෝමෝ ආදේශ කාණ්ඩ තියෙනවා. ඊළඟ පියවර ප්‍රධාන කාබන් දාමය අංකණය කිරීම 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඒමයිඩ කාණ්ඩේ ක්‍රියාකාරී කාණ්ඩේ ඒමයිඩ කාණ්ඩේ කාබන් පරමාණුවට අංක 1 ලැබිලා තිනවා අංක 6 ලැබිලා තිනවා අඩු අංක ලැබීම අංක 1 ඒ නිසා මේ විදිහට අංකය දීම වැරදි. එතකොට ආදේශ කාණ්ඩ වෙන්නේ ඒමයිඩ කාණ්ඩයට ආදේශ වෙලා තියෙනවා මෙතිල් කාණ්ඩයක් සහ එතිල් කාණ්ඩයක්. ඒතර අපි ලියනවා N එතිල් N මෙතිල් ඉංග්‍රීසි අකාරාදී අනුව. ඊට පස්සේ හිස්තැනකට පස්සේ ඊළඟට තුන්වෙනි කාබන් පරමාණුවේ බ්‍රෝමෝ ආදේශ කාණ්ඩය, හතරවෙනි කාබන් පරමාණුවේ පස්වෙනි කාබන් පරමාණුවේ මෙතිල් ආදේශ කාණ්ඩ දෙකයි. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 6යි. ඒ නිසා අපි ලියන්නේ හෙක්ස් කියලා. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් පවතිනවා හතරවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන විදිහට. ඒ නිසා අපි ලියනවා 4EN ලියන්නේ EN. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඒමයිඩ කාණ්ඩය ඒමයිඩ් ප්‍රත්‍ය. EN EN ලියුවේ නැත්තේ ඒමයිඩ කාණ්ඩයට අදාළ ප්‍රත්‍ය ලිවිය යුතු නිසා. දැන් පුළුවන් අපිට IUPAC නම ලියන්න N එතිල් එටිරක් N මෙතිල් ඉස්තනක් තුන්වෙනි කාබන් පරමාණුවේ බ්‍රෝමෝ ආදේශ කාණ්ඩය, හතරවෙනි කාබන් පරමාණුවේ පස්වෙනි කාබන් පරමාණුවේ තියෙනවා මෙතිල් ආදේශ කාණ්ඩ දෙකක්, ඩයි මෙතිල් බ්‍රෝමෝ ආදේශ කාණ්ඩය ගැන කලින් ලියලා මෙතිල් ආදේශ කාණ්ඩය ගැන පස්සේ ලිව්වේ ඉංග්‍රීසි අකාරාදී අනුව ආදේශ කාණ්ඩවල නම් ලියන්න ඕනේ නිසා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 6යි, හෙක්ස් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් පටන් ගන්නවා හතරවෙනි කාබන් පරමාණුවේ. එතකොට 4 EN 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 ලිව්වේ ඒමයිඩ කාණ්ඩේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රත්‍ය ඒමයි. මේ නම මේ විදිහට ලිව්වත් වරදක් නැහැ. හතරවෙනි කාබන් පරමාණුවේ ද්විත්ව බන්ධනය ආරම්භ වන බව මේ විදිහට සඳහන් කරන්න පුළුවන් 4 හෙක්සිනමයිඩ් කියලා. ඒතර මේ විදිහට IUPAC නම ලිවීමෙත් වරදක් නැහැ. ඒතර දැන් දරුවන්ට පැහැදිලි ඇති මේ සංයෝගයේ IUPAC නම ලියන ආකාරය.